බුලතා කියන්නේ යෝධයෙක්. මහියංගන ප්‍රදේශයේ ජීවත් වූ බව සැලකෙන බුලතාට ඒ නම ලැබුණේ කොහොමද කියලා හොයලා බැලුවම අපිට කතා කිහිපයක්ම හමු වුණා. රජකෙතරට බුලත් දුන්න නිසා බුලතා උනාලු. බල ඇත්තා කියලා පාලි වචනය බිඳේ යාමෙන් බලතා බුලතා උනා කියලා කියනවා. රජුට බුලත් සැපයීමෙන් පස්සේ දවසෙන් වැඩි කාලයක් විවේකව ගත කරන්න ලැබුණ නිසා ගල්කඳු දෙකක් අතර වූ පහත් බිමක් අසලින් ගලා ගිය දිය පහරක් හරස්කොට වැවක් තනන්නට බුලතට හිතුණලු. සාමාන්‍යයෙන් මිනිසුන් 20කටවත් අරන් යන්න බැරි තරම් පස් කන්දක් තනිවම අරන් ගිහින් බැඳ මේ වැවේ රහස් ඖෂධයක් එක්කල සොරවක් බැඳනලු. ඒ වැව හර බර වැව. පස්සේ කාලෙක සොර බොර වැව බවට පත් වුණා කියලයි ජනප්‍රවාදයේ පවතින්නේ. සාමාන්‍යයෙන් කාන්තාවන් 20කගේ ශක්තිය බුලතාගේ බිරිඳට තිබුණලු. ස්වාමි පුරුෂයාට කෑම අරගෙන යන්න තනියම පඩිපෙලක් කළුගලින් බැඳ කියලත් ජනප්‍රවාදයේ පැවසෙනවා. දොඩදෙමුණු රජතුමා මහියංගන චෛත්‍යයේ ඉදිකල නැකතටම වැව හදන්න පටන් ගත්ත බුලතා චෛත්‍ය වැඩ අවසන් කරන දවස වෙනකොට වැවේ වැඩත් අවසන් කළා කියලයි පැවසෙන්නේ. තමන් කළ වික්‍රමය බලන් රජුට සේනා සමගින් එන්නට ආරාධනා කර තිබුණලු. ඉතින් මෙහෙම වික්‍රමයක් කරපු බුලතගේ යෝධ ඇටසකිල් රුවන්වැලි සෑය අසල කළ කැණීම් වලදී සොයාගෙන ඇති බවත් එය දිගින් මීටර් 28ක් පමණ වනවා කියලත් ටොන් 8කට වඩා බරින් වැඩි කියලත් පසුගිය දිනවල සමාජ ජාලා වාර්තා කළා. එම ඇටසකිල්ල ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ සමයේ ලන්ඩන් කෞතුකාගාරයකට ගෙන ගොස් ඇති අතර එක්සත් රාජධානියේ ඒරියා 51හි රහසිගතව සංගවා තිබූ බවටත් මේ දිනවල එය මහජන ප්‍රදර්ශනයට විවෘතව ඇති බවත් Facebook පිටුවල සඳහන් වෙලා තිබුණා. එහෙත් එය සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක්. බුලතකයයි ප්‍රචාරය වන මේ ඇටසැකිල්ල ජිනෝද ඩොමිනික්ස් නම් කලාකරුවාගේ නිර්මාණ සැකිල්ලක අනුරුවක්. එම අනුරුව සකස් කිරීමේ වැඩ අවසන් කිරීමට සුළු මොහොතකට පෙර ඔහු මියගොස් ඇති අතර මේ සැකිල්ල හඳුන්වන්නේ කැලටිමා කොස්මිකා යන නමින්. කලාකරු සිහිවීම පිණිස යුරෝපා ප්‍රදර්ශනයට මෙය තබා ඇති අවස්ථාවේ ගත් ඡායාරූප නිසා මේ අසත්‍ය ප්‍රවෘත්තිය සමාජ ජාලා ඔස්සේ පැතිරෙන්නට පටන් ගත්තා. ඔන්න ඕකයි බුලතගේ කතාවේ ඇත්ත සහ අනුරුවේ ඇත්ත කතාව.